ඔව් අතිගරු ජනාධිපතිතුමා අවසන් වරට පැවති කොවිඩ් කාර්යසාධක බලකා රැස්වීමේදී තීරණය කරනු ලැබුවේ එළබෙන ඔක්තෝබර් 1 වෙනිදා උදෑසන 4 දක්වා නිරෝධාන ඇඳිරි නීතිය පවත්වාගෙන යාමටයි. දැනට රටේ පවතින තත්ත්වය අනුව අපිට හැකියාව ලැබිලා තිබෙනවා දහසකට ආසන්න දිනකට කොවිඩ් ආසාදිතයන් හමු වන පරිදි පාලනය කර ගැනීමට ඒ වගේම 50ත් 75ත් අතර වගේ සංඛ්‍යාවක් කොවිඩ් ආශ්‍රිත මරණ වාර්තාවන තත්ත්වයකට මේ වන විට පාලනය කර ගැනීමට හැකියාවක් ලැබිලා තිබෙනවා. ඉතින් ඒ අනුව ඉදිරි දින දෙක ඇතුළතදී අතිගරු ජනාධිපතිතුමා විසින් තවදුරටත් ඔක්තෝබර් වල පළවෙනිදාෙන් පස්සේ විවෘත කළ යුතුද රට නැත්නම් තවදුරටත් පවත්වාගෙන යන ද තීරණය ඊළඟ දින දෙක තුලදී අනිවාර්යයෙන්ම දැනුම් දීමට කටයුතු කරන ලබනවා. ඒ කෙසේ වෙතත් අතිගරු ජනාධිපතිතුමා මීට දින දෙකට ප්‍රථම ලබා දුන් උපදෙස් වලට අනුව උපදෙස් ලබා දීලා තිබෙන්නේ මෙසේ රට විවෘත කරන අවස්ථාවකදී අපි මොන ආකාරයෙන්ද රට විවෘත කරලා රට පවත්වාගෙන යා යුත්තේ කියලා. ඒ නිසා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට මේ වන විටත් උපදෙස් ලබා දීලා තිබෙනවා. සෞඛ්‍ය ආකාරයෙන් සෞඛ්‍ය කරුණු සම්බන්ධයෙන් ඒ ලබා දිය යුතු උපදෙස් මාලාව සකස් කර ගැනීමට ඒ වගේම විශේෂයෙන්ම ප්‍රවාහන ශාස්ත්‍රය සහ අනිකුත් ආයතන පවත්වාගෙන යන ක්‍රමවේදයන් පිළිබඳවත් සාකච්ඡා කළා. ඒ පිළිබඳව මේ වන විටත් විශේෂයෙන්ම එයා අමාත්‍යාංශවලට දැනුම් දීලා තිබෙනවා. ඒ සම්බන්ධව සකස් කළ යුතු පිළිපද යුතු උපදේශ මාලාව සකස් කර ගැනීමට අපි රටේ ජනතාව වශයෙන් සෑම පුද්ගලයෙක්ම රට විවෘත කර පසු මොන ආකාරයෙන්ද හැසිරිය යුත්තේ කියන පිළිබඳව හොඳ දැනුමක් අපේ රටේ ජනතාවට තිබෙනවා. අලුතින් නැවත මෙය මතක් කර දීමට අවශ්‍යතාවයක් නැහැ. රටේ ජනතාවගේ කැපකිරීම මත පමණක් අපිට මේ තත්ත්වයේ මේ ආකාරයෙන් ඩෙල්ටා ප්‍රභේදය හමුවේ පවා පාලනය කර ගැනීමට හැකියාව ලැබුණා. ඉතින් ඒකින්ද අපි බලාපොරොත්තු වෙනවා අපේ ජනතාව මේ සඳහා ඉතාමත්ම බුද්ධිමත්ව ක්‍රියා කරමින් එළමෙන ඔක්තෝබර් මාසයේදී මේ සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙමින් තවදුරටත් මේ පාලනය කරගත්ත කොවිඩ් තත්ත්වය වර්ධනය නොකර මේ පාලනය කරගෙන රට ඉදිරියට අරන් යන්න රටේ ජනතාව සහයෝගය ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.